දකුණේ පාතාලය දරුන් ලෙස හිසෝසවමින් පවතින්නේ රටම භීතියට පත් කරමින් මද්‍රව්‍ය ජාවාරම සහ පාතාලයේ මර්ධනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කතරම් ප්‍රකාශ කළත් දෛනිකව සිදුවන වෙඩි තැබීම්වල කිසිදු අඩුවක් වාර්තා වන්නේ නැහැ. ගත වූ පැය 48ක කාලය තුල වෙඩි තැබීම් 3ක් සිදුව තිබුණා. ඉන් දෙකක්ම සිදුවුනේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමිනුයි. අද උදෑසනද අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික තුවාල ලබා තිබෙනවා. අනතුරුව ඔහු පිටියේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 38ක් වූ නාපේ කොස්කොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. තුවාලකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි තැබීමට ලක්ව ඇති අතර සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙතර පෙරේදා දින රත්ගමදීද වෙඩි තැබීමක් සිදු වුණා. අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල නිරතව සිටමින් කීර්ති නාමයක් දිනා සිටි හිටපු පොලිස් නිලධාරියෙකුයි මෙලෙස නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ. මෙතර පෙරේදා දින වැල්ලම්පිටිය පොලිස් වසමේ බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙඩිකරු සහ ත්‍රිරෝද රථයේ පැදවූ පුද්ගලයා මීගමුව දෙසට මෝටර රථයකින් පලා යමින් සිටියදී පුද්ගලින් තිදෙනෙකු සමග මෝටර රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 35ක් වන බ්ලූ මැන්ඩල් පාර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.